මම ගිය සැරේ නාත්තණ්ඩියට පැමිණීමේ අශෝක ප්‍රියන්ත මහත්මයා එක්ක උදාගම් වැඩසටහන ආරම්භ කරන්න. එතුමා කිසි විටක පොඩි ව්‍යාකෘතියක් බාරගන්නේ නැහැ. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ බෞද්ධ බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ල ව්‍යුත්පත්ති කරන්න. හැමතුමා කව මේ ගොඩනැගිල්ල තව පොඩ්ඩක් තියෙනවා ඉවර කරන්න අපිට මුදල් දෙන්න කියලා මං කිව්වා හා කියලා. ඉතින් මං බැලුවේ දැන් මොකද්ද කරන්න කියලා. මං දැක්ක හොඳ දක්ෂ ශිෂ්‍යාවන් ගණනාවක්. මේ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි පන්ති කාමරෙත් දැක්ක මේවා හොඳට සංගීතයේ නැටුම් අංශය දක්ෂකම දන්න නිසා ඒ බැලුවේ මේක අධීර දෙයකින් කරන්න. ඉස්සෙල්ලා දැන් තියෙන ගොඩනැගිල්ල ඊළඟ තට්ටු ඉවර කරන්න. ඊට පස්සේ අලුත් ගොඩනැගිල්ල ඒ වගේම හදලා දෙන්නවා. එක කොන්දේසියක් උඩ ප්‍රතිඵල අඩු වුණොත් මුදල් ආපහු ගන්නවා. හරිනේ කරගෙන යන්න. ඉතින් විශේෂයෙන්ම අපි අධ්‍යාපන ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අමාරු කාලේ මේ තැන්වලටත් මුදල් එහෙම ආධාර ලබා දීම ගැන මේ පාසල් ඒ වගේම දියුණු කරන්න. අපි හිටියේ අමාරුම කාලෙක. ඒත් එතුමා වැඩසටහන ඇති කළා තියෙනවා. අපිට දැන් නවීන අධ්‍යාපන ක්‍රමයක් ලැබලා දෙන්න. අතීතයේ ඉඳන් අධ්‍යාපන ක්‍රම ගැන කතා කරලා වැඩක් නැහැ. අපි අනාගතයේ දිහා බැලලා මේ දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයකට යන්න තියෙනවා. අපේ ශක්තිය ඒක. හැම වෙලේම ලංකාව හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒ නිසා ඒ අධ්‍යාපන ක්‍රමය ලබා දෙන්න තමයි අපේ මේ ඇමතුමා ක්‍රියා කරන්නේ. හැකි විදියකට අපි මුදල් ලබලා දුන්නා. එච්චර ලේසි පහසු කමක් නෙමෙයි. මම බාරගත්තේ ඇත්ත වශයෙන්ම බංකොලොත් වුණ රටක්. ඒ කාලේ ආණ්ඩුවක් කරන්නවත් එක පක්ෂයක් තිබුණේ නැහැ. හැම පක්ෂෙම කැඩිලා තිබුණේ. ඒ නිසා අපි කණ්ඩායමක් එකතු වෙලා ආණ්ඩුවක් හදලා කොහොම හරි මේ රටේ පාලනය ඉදිරියට ගෙනිච්චා. දැන් අපිට අනාගතය ගැන හිතන්න තියෙනවා. අපි එදා ආරම්භ වුණේ මුදල් නැති අවස්ථාවක. මෙතුමා කිව්වේ හැටියට එක මාසෙක පඩි ගෙවන්න සල්ලි තිබුණේ. 2024 අපි ආරම්භ වුණේ අර දෙන්න තිබුණේ රුපියල් 10,000 දීමනාවෙන් 5,000ක් දීලා 5,000ක් පස්සේ දෙන්න. ඒත් අද ඒ ප්‍රශ්නේ අපි මූණ දීලා ඉදිරියට එනවා. ඊයේ IMF සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරපු ඒ ප්‍රකාශනයේ අනුව අපිට සාර්ථකව ඊළඟ අදීරේ මුදල් කාත්වේ මුදල් දීලා තියෙනවා. ඒ වගේම එන සුමානේ ශ්‍රී ලංකා OCC ශ්‍රී ලංකා ඔෆිෂල් ක්‍රෙඩිටර්ස් කමිටි ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය දීලා තියෙන රටවල් ඒ කොමිටියේ රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමෙන් පස්සේ අපි ඉතා සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. අපිට බංකොලොත් භාවයෙන් ඉවත් වෙන්න එහෙනම් ඒ වගේම තත්ත්වයක් තියෙනවා. ඉතින් මං ආඩම්බර වෙනවා අවුරුදු දෙකක් යන්ට ඉස්සෙල්ලා අපිට මේ තත්ත්වය හරවන්න පුළුවන් වුණේ නිසා. අපි ඒ ගැන විතරක් සෑහීමකට පත් වෙන්න උවමනා නැහැ. අපි ඉදිරියට යනවා නම් IMF සංවිධානයකත් සාකච්ඡා කළා. ඒ අය එක්ක අපි එකඟතාවයකට ඇවිල්ලා ඒ අනුව ඉදිරියට යන්න ඕනේ. දැන් ඒ අයත් කියන්නේ තව අවුරුදු දෙකකින් අපිට විරැකියාව 5%කට අඩු කරන්න කියලා. අපේ ආදායම් වැඩි කරන්න කියලා. ඉතින් අපිට දීලා තියෙනවා මෙහෙම වැඩසටහනක් ඉදිරියට ගෙනියන්න. ඒ වැඩසටහන ඉදිරියට ගෙනිච්චොත් තමයි මේ රට දියුණු වෙන්නේ. අපි අලුතෙන් හිතන්න ඕනේ. අපි අලුතෙන් හිතන නිසා තමයි අපේ අධ්‍යාපන ඇමතිතුමා මේ අලුත් තාක්ෂණයේ අධ්‍යාපනයට ඇතුල් කරලා තියෙන්නේ. ඒ විතරක් මදි. මේ හැම එකක් මේ තාක්ෂණය ලබාගෙන රැකියා නැත්තම් විශාල ප්‍රශ්නය. මේ අයට අපි රැකියා හොයන්න තියෙනවා. ඊළඟට එන කණ්ඩායමටත් රැකියා හොයන්න තියෙනවා. ආණ්ඩුවක වගකීමේ සංවර්ධනය කරන්න. නිකන් කතා කර කර ඉඳලා සටන් පාඨ කියන්න නෙමෙයි. ඒ කාලේ ඉවරයි දැන්. අපිට තවත් ඒ වැඩ කටයුතු කරන්න බෑ. ඒ නිසා මේ දියුණුව දිහා බලලා අපි අලුත් මං තීරණයක් ගත්තා. මාදම්පේ ආර්ථික කලාපය ආරම්භ කරන්න. අපි බිංගිරියෙන් අක්කර 1000ක් අරගෙන තියෙනවා. වෙළඳ කලාපයක් ආයෝජන කලාපයක් ආරම්භ කරන්න. අපේ ඊළඟ ආයෝජන කලාපේ තියෙන්නේ බිංගිරිය ප්‍රදේශයේ. ඒ වගේම ඉරණවිල් අපි දෙන්න යනවා සංචාරක කලාපයක. එහෙනම් සංචාරක ආර්ථිකයයි කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයයි අපි මේ ප්‍රදේශයට ගේනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය අධ්‍යාපන ලැබුවා අයටත් ඒ අවස්ථාව ලබා දෙන්න කියලා මේ ප්‍රදේශයේ මංක මාදම්පේ පැති වලින් ඉඩමක් දෙන්න අපි IT නගරයක් ඇති කරන්නම් කියලා. එහෙනම් තොරතුරු තාක්ෂණය සංචාරක ව්‍යාපාරේ ඒ වගේම අපි නිෂ්පාදන කර්මාන්තේ
යෙදිලා මෙතෙන්ට අලුත් ආර්ථිකයක් ලබලා දෙනවා. ඒ කරන ගමන් අපේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපාරයේ අනුව ගම්මාන වලට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ලබලා දෙනවා. ඒවා කරන්ටත් තරුණ තරුණියන්ට මුදල් ලබා දෙන වැඩසටහන කරනවා. ඒ එක්කම විශේෂයෙන්ම දීවර කර්මාන්තය දියුණු කරාම මේ ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ඇති කරන්න පුළුවන්. අපි 1977 ගම්පහට අලුත් ආර්ථිකයක් දුන්නා. දැන් ඒ වැඩ සටහන මේ ප්‍රදේශයට ලබලා දෙන්න ඉන්නේ. බිංගිරියෙත් තියෙනවා මේ ප්‍රදේශයේත් ඉන්නවා. ඉතින් හලාවතේ ඉඳන් කුලියපිටිය වෙනකන් විශාල දියුණුවක් මේ ඇති වෙන්න යනවා. දැන් ඒ වැඩ කටයුතු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනාටම ඉදිරියට යන්න. ඒත් රට දියුණු කරනවා නම් අපි අලුත් මාර්ගයක යන්න ඕනේ. අපිට පරණ ක්‍රමයේ ඉඳන් ඉදිරියට යන්න බෑ. ඒකට පරිවර්තනයක් ඕනේ. ඒ නිසා තමයි ආර්ථික පරිවර්තන නීතිය ගෙනත් තියෙන්නේ මේ රටේ ඇත්ත වශයෙන්ම ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න, විරැකියාව නැති කරන්න, දුප්පත්කම 10%කට සීමා කරන්න ඊට වැඩි වෙන්න අවස්ථා නොදී, ඒ වගේම ඒ සඳහා අපනයන ආර්ථිකයකට අපි පරිවර්තනය කරන්න. මම බලාපොරොත්තු වෙනවා අපි හැම එක්කෙනාගේම සහයෝගය ලැබෙයි කියලා. දේශපාලනයෙන් නැතුව මේක සම්මත කරගන්න දැන් මේ කාලේ සම්ප්‍රදායික දේශපාලනය කළා හරියන්නේ නැහැ. අපිට තියෙන්නේ රටට අනාගතයක් දෙන්න, රටේ අනාගතය වෙන මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතයක් ලබලා දෙන්න. අපි එතෙන්ට යන්න ඕනේ. අපි දේශපාලන පක්ෂ කුමකට අයිති වුණත් කමන්නේ, ඒවා තියෙන්න පුළුවන්. ඔක්කොම එකට එකතු වෙලා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න වැඩ කරන්න ඕනේ. ඒකයි මම හැම එක්කෙනාගේම ඉල්ලීමක් කරන්නේ.